අද අපි මේ සූදානම්වෙෙන්නේ අංගුත්‍ර නිකාය තිික නිපාතයට අයිති සූත්‍රයක් පිළිබඳ ගවරණයක් කරන්න සුත්‍රය ආරම්භේ මේ විදිටයි සුකුමාලෝ අහංභික්කවේ පරම සුකුමාලෝ බුදුරජාණන් වහන්සේ කියනො තමන්ගේ ගිහි කාලේ ජීවිතය පිළිබඳ මම ඉතාම සවිමැලි ජීවිතය සුකුමාල් සුකුමල ජීවිතයක් ගත කරේ සුකුමාල ජීවිතයක් පරම සුකුමාලෝ කියලන මේ සාමාන්‍ය උද්දවිය ලමමා කාලයේදී සියමැලි තමයි එහෙම ජීවිතයක් නො මේ ගත කරයි. උපරිම ඒකයි පර්ම සුකුමාල ජීවිතයක් ගත කලා කියලකවා. අච්චන්තය සුකමා අත්‍යන්තයම සුකුමාල ජීවිතයක් ගත කරා. මම සුදම් භික්හවේ පිතු නිවේසනේ මහනනමගේ පියාගේ නිවසේ. ඔක්හරණියෝ කාරතාහන්. මගේ තාත්තා මාවිනුවෙන් හදල දෙවන්න පොකුුණු තුනා. ඒ අත්හ සුදන් උප්පලං උප්පති. ඒ එක පොගුණක උපල්මල් තමයි පිපෙන් එක පොගුණක පැලකරලා තියෙනවා. උපුුල් වගාවක් එක උපල් මල් පිපෙනවා. ඒත්හ පදුමඒහක රතුපියම් තමයි පිපෙන්න්නේ. ඒ අත්හ පුන්දරීකං. අනිත් පොගුණේ පිපෙන්න සේරම සුදුනෙලු. පොගුණු තුනේම මල් වග කරලා තියෙනවා. උපුුල්මල් එහෙක රතුනලුම් මෙෙක සුදුනලුම් හැක. යාවදේව මමත්හාය. ඒ සියල්ලම සකස් කල තියෙන මා සඳහාමයි වෙන මහොටත්තමේ. මා වෙනුවෙන්. නකෝපනස්සාහම්භික්කවේ කාසිකාන් චන්දනන්දාරේමී. එපමනක් නෙමේ මම කවදාවත් කසී රටේ නෝන සදුනක් දරල නෑ මම හදු පාවිච්ච කර නම් ම පවිච්චි කන චන්දන සුවදගහම විහිඳුවන්න පාවිච්චිකන සඳුනර්ග මගේ ශරීරයේ ගල්වන සඳුන් සේරම කසී රටේ සඳුන් බරණැස්ස තමයි හොඳම සඳුන් තියෙනවාක අදටත් ඉස්්වාසය හෙමයි බරණැස් ය සුහඳ වර්ග අදදටත් ඉහල කසී රටේ. කාසිකන්සු මේ තම් භික්කවේ වේටනං හෝ එපමනක් නෙමෙයි. ල බඳර හම රවමට දදිර ජටාවක්තියෙනවන. ලස්සන්ට ක්‍රාජ කුමාරෝර ොලු ඳර ටවතයන. ඒකට ජටාවට පාවිච්චි කන ජටත් කසිී රටේ නිස්පාදන. හොද මේ මතමයි පවිච්චි කරන්න. කාසික කංචුක. එ හැට්ටයක් තියෙනවාන කුමාරවොලුන්ට අඳිර හැට්ටයක්තේනවා. ඒ හැට්ට කසි රටේ නිස්පාදනයක්. කාසිකං නිවාසන. වස්ත්‍ර යෙනවාන නික්තුවස්තර එඒවත් කසී සලු. කාසිකෝ උත්තරාසංගෝ උතුර සල්වවෙ ගලගත්තියෙනවනේ උතුර සලුවත් කසී සලුවක්. ඒ ගනම ඉහල මේ වා. ලෝකෙ තියනෙන ඉහළම ඒවා රක්්තින්ග වංකෝ පනස්සූ මේතම්භික්හවේ සේතත් චපතං ධාරී යති. එපමනක් නෙමයි කියනවා මට ඒකාලේ මංකු මාරලීලාවෙන් එන්න කාලේ. දවල්ද රෑද කියල නැස් සේපකය මට සුදුකුඩයක් කල්ල නො සේ සද්ධරනවා ම වෙනුවෙන් සේ සද්ධරනවා සේතචත්ත දහරී ඇති සේසත් අල්ල නො ඒක විශාලකුඩයක් අති විශාලකුඩයක් ඒ කඩ ඇල්ලුවම කුඩේ ඇල්ලුව හම ඒක සිද්ධුවන ප්‍රයෝජන යටකිීවනවා අප එකම් බල මමවා ආය කියන්නේ එක ීත අන්න සීතලෙන් හානියක් නොවේවා මේ කුමාරයට හීතලෙන් හානියක් නොවේවා කෙල තමයි මේ සේ තච්චත්‍රය යල්ලන්න විශාල සුදුකුඩේ ඔය සේෂ දැන් රජ්ජුරුවන්ගේ සිංහාසනයට ඉහෙලින් සේ සතක් තියනවා. සේ සතක ලේකින් මේ අපි අද කියන්නේ මිනිස්සු අව්වතුවලට සේෂතගැන සුදු පට කුඩේ. මුළු රාජ්‍යත්වයේ ලාංචනය ඒක ඒනිසා රජරෝකී නොනේ මගේ මුළලු සේසතම කියල ගැන මගේ මුළු රජ්‍යම කීන එක රාජය නිරූපණය වනි සේෂතයරන සේසත ගැන සුදුකුඩේ සුදුකුඩේ එතට මේ කුමාරයට සුදුකුඩේ අධ්‍යවාරාත්‍රය නතු අල්ල සීතලෙෙන් බේරගන්න බැරාගැනීම සඳහා එකක් එක කාරණය උන්හවාඉලකට උස්නත්ය තියන වලාට උස්නත්වේ බේරගන්න රජෝවා? දූවිලි නවන දූවිලි වලින් ආරක්ෂා කරගන්න. තිනංවා කන කොළහැබැල්ල කරමි රොඩු කෑලියනවනේ හුළාරතක එවැම් බලක. උත්සාවෝ පින්න එනවනේ සහරලට පින්න හැන්දෑ වගේ වෙලා පින්න එන්න පුළුව. උදේ පාන්තර පින්නන්නේ බදන්න පුළුව. පින්න වැදුව හැමිරි ස ඇහැ දෙෙන්න්න පුළ අන්න පින්න ආරක්ෂා කරගැ නීමත් දෙකක්. තස්සමයි හම්බික්කවේ තයෝපාසාදා හේසුන්. කාල මට මගේ තාත මවැඩුව හදලවරන ්‍රසාාධතුුණක්. ඒකෝ හේමන්තිකෝ ඒක හේමන්තයි ඉර්තුුවට හදපුක්. ඒකෝ ගිම්හිිකෝ එක ගිම්හන ඉර්තුුවට හැදලති. ඒකෝ වස්සිකෝ අනි දෙක වස්සාන ඉර්තුව සඳහා. සෝකෝ අහන් භික්කවේ. මහනන ඒ මාම වස්සිිකේ පාසාදේ අර වර්ජාකාලේ වෙනුවෙන් හදාපු ප්‍රාසාධය ඇ තියනවන අන්නේ ප්‍රසාදේ. වස්සිකේ චත්්තාරෝමාසේ. වැසි හාරමසේ මුළුල්ලේ. නිප්පුරි සේහි තුරිය ඕන්න උන්න මේ කුමාරයා හිටියේ නිපුරිසේහි කිසිම පුරුෂයක් නෑ සේවය කරන්න. ඒක අන්න මොකක්ද සේරම කාන්තාව තරුණයම විතර ඉන්නේ. එකම පිරිමිය සිද්ධාර්ත කුමාරවා. මෙ තාත යොද තින වැඩ පිළිවෙල්ල ? ට ඕ ගිහි ජීවිතය උපරිම සපලබා දෙන්න ගිහි ජීවිතය කලකිරෙන් නැතුව ඉන්න තාතා උදාපු උපක්‍රමමේ එහ පොකුණු හතලතිේ නො මෙහ සේ සද්ධරන්න කටේ සුවන්ඳ විිලවුන් අරවාම කසීරටේ බඩු සේරමග නැලදීල තිෙන්න මාලිගා තුනක් කදලතිය නො ඉතිං අර වැසිකාලේදී එකම පිරමියකත් නෑ සේවාකම්වලට සේරම ඉන්න කාන්තාව විතර තරුණ බිය ඉන්න මේනාක අම්මල නෙ වෙහි. තරුණ විය ඉන්න සුන්දර යවතිවෝ තමයි මෙතර සේවාවට යොදල තියෙන්න. තුරයෙහි කියලකනො ති දැම් මොකද මේකට වෙලා කරන්න තිල තරරාදය මෙතන තියන සංගීතය තියෙනවානේ න්න තූරය සංගීතය තියනවා තර නා පරිචාරයමාන ආනේ විදිට සේභාව ලබා දෙනවා න හෙට්හා පාසාදන් ඕෝරෝහාමි ඒක කියන්නන්නේ ඒක පේ මේ උඩ තත්ටුවේන මේ ඉන්න හෙනම් වැසිසාර මාසය ඉන්න උඩ තත්විය එතුට ළඟ ම හැසිරෙනවටන්නේ ය පරිචාර්ත කියලකයන්න සමේපය හැසිරෙන අර පිරිස්තවයි. එතුට මේ වස්හාර මාසය තුල පහල තටටුවට එන්න සිරි තක් නෑ. ඒනම් කෑමබීම ලැබෙනත් එතෙන්ත නෑම පහසුකන් අර්මය උනුවතරේව මේත් මේකේ ඇතුලෙම ඇති අද. අද තියෙනවන ඒ වගේ පහසුකක් ඒ පහසුකන් දත් තියන්න ඇති අද තියෙන මට්ටමයි නැතුවට වනිින් මට්ටමකින් තියෙන් ඇති ඒවස ඒර්මාර ඉන්න ගැවුල ලමයි සකස් කරලා දෙන්න ඇතිඒ උඩතත්වුවී දම්ම කරපු බවක් තමයි එන්නේ මේ හාර්මාසය තුළ පහල්ට ඇවිල්ල නෑ යතාකෝ පනය භික්හවේ අංේෂ නිවේශනේසු යම්සේ මේ අනිත් අයගේ නිවස්වල. දාාසකම්ම කර පෝරිසස්සේ ඒ වෙනත්නීම ගෙවල්වල සිටුගෙවල්ල පාජමැන්දුරොල්ල දස දැසි දස් කම්කරුව ය සේවක සේවිකාව ඉන්න ඕනි අන්න ඒ කොල්ලන්ට. කනාාජකම් භෝජනන්දී ට ඒ කොල්ලන්ට කන්න බොන්න දෙන්නේ කනාජක භෝජනය කියලා කියන්නේ සුනුසාල් එකඇන්න හාල් කැඩිච හාල් ඒවත් අම්බලා. ිළංගද තියන්ගේලත් වචන ඇති ඒක පේනවා කාඩි හොදීතක තමයි දෙන්නේ එතකොට මේකෙත් අපිට ඉගෙන ගන්න යමත් තියෙනවා මේක කරන්නේ මෙහෙමයි වතුර වැඩිවෙන්න මේ බත සුනුසාල්ඒ වතුර වැඩියෙන් තියෙනවා වතුර වැඩියෙන් තේලාර හොඳට බත පැහිගෙන එනකට බත උතුරණ වෙලාව තිය එතෙන්ද අන්නට කැද ටික ඉවත් කරගන්න කැටක ඉවත් කරගෙන කැදවලටම ලුණු මිරිස්ක පොල දාලා ඒකටම දෙහිබෑයක් මිරි කල මිරි කලා ලුණුරීක ුද්දාලා ඔන්නව හදාගන්න හොද්ද මමෝක දවසත මේ පන්තියයක් කිව්ව මේ පන්තිය නොනගෙනක ව හදල කාලා බොම රසයි කියලගේ නවා එතුොට ඔන්න විදියට තමයි මේ සේභක සේවිිකාවදියන්ට දෙන්න අසමා සවුල සහිත රජවරු සිටුවරු කෑවට ර වැඩකාරොන්ටදී ලතියෙන්නේ කාඩි හෝදතක බත් කානාජක කියන්නේ අන්නර මේ සුනුසල් බත්තමයි දී ලතියන්න එතකට වෙන නිවස්සවල එහෙමයි ක දැ බුදුහරේ ඔය කතාාව කියන භික්‍ෂන් හන්සේක ඒකාල වෙන සරජම මැතුරල සිටිමැතරෝල සේවක සේවිකාදට සලකන්න හැබේ අප ෙතර ඔය කර නැබීඒව මේ වස්සෝ මේ භික්හවේ මාහනන යන්න විදියට නිවේශන මගේ තාත්තගේ ෙතර මගේගෙතර කියන්න හැම තිස්සේම කියන්නේ තාත්තගේ ගෙතර දස්කම්ම කර පෝරිසස්ස ඕ දැසිදස්කම්කරුවන්ට සාාලිමන් සෝද නොදීත් අන්න දී ලතියන්නේ කොහොම ඇල්හා ලබත් මසුත්තෙක් හැමතාම කෑම දී ලතියන්නේ ඒමන් සෝද නොදීත් ඕ එතකොට පේනවා නේද ඒ කාල හැටියට මේ බුදුහරු කියන යග වෙනකොට ඉහළම කෑම හැටියට ඇල්හාලේ බත්තමයි දීලතිය න ඔට ගැන සුවදැල් සුවද හැල්ඒව තමයි දී තියන්නේ මන්සය කියලා ගැන සාලි මංසෝධන කියලා ගන මංස කියල ැන මස්සෙක් විදාාකාර මස්වර් ගත්තක ඇල්හාල බත්තමයි මේ සැවක සේවකාදීන්ට කන්නදී ලතින ඉතින් රජකුමාරයටට කොහොම සල්ලගනවද සේවකවන්ටත් මෙහම නන්දේටස්ස මයි හාම් බික්හවේ ඒවරූපාය ඉද්ධයා සමන්නාගතස්සේ ඒවරූපයනය සුකුමාලේන ඒත් දහෝසේ. ඉතුකුට ඔත්තන කියනවා මෙන්න මේ විදි ඒ කාලේ මගේ මෙන්න මේවිදි ඒවරූපාය ඉදදිිය ඒවරූපය ඉද්‍යියම් මෙන්න මේ වගේ. දත් භාවයක් මටතිබුණ ඒක පේනෝ නදේ මේ සමෘධියටම ඉදදිකෙනමචන පවිච්චි ක ලති නො කියලා අපි දැන්නම් ඉදදි ක කියලා ගැන ඉර්දිීෙන් යනවායි කියලා ැ ගුඩි යනවා කියෙනවාගේට ඒටත් කිය නොහම නමු මේ විදි ඉර්දිී කියලා ගැන මෙන්න මේ විේ සමමුෘධික් ජීවිතයම ගත කලා ඉදදියා ඒගේ ඒවැනි ඉර්දිියක යුක්ත මට ඒවරූයන්ච සුකු මාලයන මෙබදූ සියවමැිජීවිතයක් ගත කරන්නත් ලැබිච් මට මට මෙ මෙම හිතුර මෙච්චයට සප සම්පත් තිබුණාත් මට දවසක් මෙහෙම හිතුවා අස්තවා හෝ පොතුද්ජනෝ අස්රතු පෘජ පෘතජ්ජන පුද්ජලේ අත්තනා ජරාධම්මෝ සමාන. තමනු තුවයිසට යන මනුස්‍ය හැටියට ඉඳගෙන. ජරං අනතිත ජරාව ඉක්ම ඔපු නැතිපු ජලෙ හැටියට තගෙන. ජරං ජින්නං ජරම්කිේ ජරාවට පත්ව ච්ක ජින්නනං කියෙල කිවේ දිරගපු මනුස්සේ දැකලා පීඩාවක් හැටියට සලකන මොන්න කරතර ඇද මේ මේක් නාකි හැම තැනම කියලා තමන්ට පීඩාවක් හැටියට තමනු නාකිවෙන මනුසේ තමනු වයිසක ය වයිස්ගතවයට මනුසේ ඒනට අර දාකි නැකනට හිමිතන හරා ඇති. හර ඇති කියලා ගැන ලජ්ජාවට පත්ව නම්. ලැජ්ජයිවෙප පාර මේත් දකින්න ලබිච්චක කියලා ජිකුච්චඇති පිුල්ගනවා. අත්තානන්ගේව අතීත්ව තමන්ගේ තත්වේ ඉක්මෝල ගිහිල්ලයි මේ හිතන්නේ මුණු නාකි වෙන්න නියවිතක් කෙනක් එක ඉක්මෝලයි මේ හිතන්න අහම්පි කොම් හේ ජරාදම්. හම්ිකෝම ජාම මත් ජරාවට පත්වන කෙනෙක්. ජර අනතත ජරාවඉක් මප කෙනෙක් නමේ අහංචේව කෝපනය ජරාදම්ම සමන් මම වස් ගත වෙන පුද්ජලෙක් හැටේ ජර අනතිත ජරාව නොයික්මපු කෙනෙක් හැටියට ජරන් ජින්නන් දිස්වා ජරාවට පත්වෙච්ච කෙනෙක් දිරාගපු කෙනෙක් දකලා අටය මමත්කම් දැන දැනම අි ය කර්දරයක් හැටවිට සලගනවනා. හරය ය ලජ්ජාවක් කොට සලගල වනා. ජිගුත් හැයියා පිළිකුල් කරනවන. නමේතන් අස්සේ පරූප ඒක මට සුදුසු දෙයක් නෙමයි. තස්සේ මයි හම් බික්වේ මහනනේ ඒ මට ඉතිපටි සංචික්හතෝ මෙන මේ විදියට කල්පනා කරන මට. යෝ යොබ්බනේ යොබ්බන මද අර. යෝවන් කාලෙදි කෙනෙකුට ඇතිවන්න පුළුවන් යොබ්බන මදය මදයක් තියෙන අන්නේ මතය සෝපහිඒ යොබ්බන මදය මුළුවමනින් මේ ඉතිරි නතුව මාතු ලිම්පහවුනා මට යොබ්බන මදය කෙනෙක නැතිවුණා. තරුණ කාලද නවා හිතන්න යෝ හැම තැනව නාකිම හද්ද කරදරය කියලා ඕඉ එයා මාලුවනය කෙක හිතෙන්නේෑ වෙලාට තරුණ කාලද ඇතිවන මදයකේක අන්න යොබ්බන මදේ මට නැතිවර ඔන් හොමයි කියලා කිය? අස්තවා හෝ පොතජ්ජනවා අස්රතුත් ප්‍රතජ්ජනයෙක් අත්තන ව්‍යාදී දහමෝ සමාන තමනුත් ලෙඩවන වනුසේ කැටීට ඉතගැද. ව්‍යාධහිෙන් අනතීතු. ව්‍යාධි බව හෙමනත්තත් ලෙඩවන බව ඉක්ම උ නැතිපුද්ජලෙ හැට. පර ව්‍යාධීනන් දිස්වා. අර්‍ය වූ ලෙඩෙක් දැකලා අටී ඇති එයාඒක කරදරය කොට සලකනුවන හරා ඇති. දජවක් කොටල ොන ගුත් පිල්ලිකුල් කනවන අත්ථනංයව අතීත්ව ඕ තමන්ගේ මේ තත්ත්වය ඉක්මල තමනු තේරත්වයට පත්වන බව අමත කරලා අහම්පේ කොම්හේ ්‍යාදීදම. ඒකයන්නේ මමත් ලෙඩ වෙන පුද්ගලයක්. ව්‍යධහින් අනතීත ලෙඩ කියෙනකින් ලෙඩ ඉක්මප පුද්ගලෙක් නොවය කියලා අහංචේව කෝපනය. ්‍යාදී දම් සමාන මමත් ලෙඩ වෙන පුද්ජලය හැටියට ව්‍යා අනතීත ්‍යාදිය අනතීත ්‍යාිය නොයක්ම පුද්ගලෙ හැට පරම් ්‍යාදිනං දිස්වා වෙනත් ලෙඩෙක් දැකලායන් යම් කිසි ආකාරයකෙන් ඒ පිළිබඳව කරදරක් හැටියට සලගනවනං. හරජයන් ලජජාව කොට සලගන වනම් ජිුත්ෂය පිළිකුල් කරනවනම් නමේ තන් අස්සේ පතිරූප ඒක මට සුදුසු දෙයක් නොවයි කියලමට කල්පනාවුණා. තස්සේ මයි හාම් බික්කවේ ඉතිපටිසං චික්හතෝ. මෙන්න මේ විදියට මහනෙන කල්පනා කරට මට. ය ආරෝග්‍ය ආරෝග්‍ය මදෝ. ඒයන්නේ අ නිරෝගීව ඉන්න පුද්ගලයකුට ඇතිෙනුවන ආරෝග මදේ කියල එකක්. අන්න ආරෝග්‍ය මදේ. සබ් සෝපහි මුළුමනිින් මගේ තිබුණ න යම් කිසිි රෝගී කෙනෙක් හැටවියට ආරෝග මත තිවන මුලමනිින්ම මේ ආරෝග මතය පහවෙලාගිය. ඒකයන්නේ ලෙඩවෙෙන් නෑ කියන මතන ඉන්න තරුණකාමට එහි ඉහ බහින රෝගයක් නෑ කියලා කියන්නේ තරුණයි. එතකොට අන්නේ මදය මුළිමනින්ම නැතිවෙලා ගියා. අස්තවා කෝ පොතජ්ජනෝ අත්තනා මරණ දම්මෝ සමානු. අසරතුවත් පපුතිජනයක් තම මැරණ පුද්ජලෙක් හැටියට මරන අනතතමය නොයෙක්ම උප පුද්ගලය හැටියේ පරං මතං දිස්වා කොහි රි මැරිච්ච වන්නේ්‍යය පුද්ජලය දැකලා අ ඒ මරණය දැක්ක තැන ඉඳල ඒක කරදරක් හැටියටය පීඩාව කොට සලගෙනවන හරා ඇ රජජාවට පත්ව ඕන ජගුත්්ච ඒ වගේම පිළිකුල් කරන වාන අත්තානංගව අත. මන්නුත් මරණ පුංජලෙක් බව මේක හිතා නැතුව තම ආත්මය හැඟීම හැඟීම ඉක් මෝලගෙහිල්ලා. සාමාන්‍ය මටම ඉක් මෝලගෙහිල්ලා. තමන්ගෙත් අත්තේ අමතක කරලා. අහම්පි කොම් හේ මරණදම්මෝ මරම් අන තීතු. ඔන්න ඕක ඉක් මෝලතියෙන්නේ. මමත් මැරණය කෙරෙක් මරණය ඉක්මපු එකනක් නොයයි ගෙන මෙන්න මේ කාරණය අමත කරලා. අහංචේව කෝම් පන මරණ ද සමාන මම මැරට පුද්ගලෙක් හැටියට. මරන අනතීත මරණය නොයික්ම උ පුද්ගලෙක් හැටියට පරම් මතන් දිස්වා මේ කවර අන්නයෝ කෙනෙක් මැරල ඉන්නවා දැකලා අ මං මේක මේ කරදරක් හැටියට සලගෙනවන. හර ලජ්ජාවට පත්වනතයක් හැටියට සලක නොන මර හිතනවා වන මේ නගපද මිනිය ගෙනනක මහම ලජ්ජනති වඩක් කියලා? හින ිගුත් එක පිළිකුලු කරනවන නමේත අසේ පතිරප ඒක මට සුදුසු එකක් නෙමයි තස්සේ මයි හම් බික්හවේ ඉටි පටි සංචික්ත ඔන්න විදියට කල්පනා කරන මට මගේ ය ජීවිත ජීවිත ම මේ ජීවිතය පිළිප යම් ජීවිත මදයක් සේරන සබ් සෝපහි මුලු මනින් ජීවිත මදේ මගින් බැහරවෙලා ගිය ඉවත්වෙලා ග යෝම බික්වේ ම මද තියනෝ තුරක් කතමේතයි මොනදේ මද තුනක්. යොබ්බන ම යොබ්බන මතේ අපිකිව්වා ආරෝ්‍යම ආරෝග්‍ය මී ජීවිත මතේ ඔය ප්‍රධානම මද තුනක් ඒ මද තුනම් බිහි බැහැරුණේ ඔන්න හොම ඉ කියලා බෝදධ සත්වන් වහන්සේ හැටියට බෙහර කරේ හෙමයි කියලා කියනවා. යොබ්බන මද මදත්වවා බික්කවේ අස්සුතවා පොතු්ජන.

වාචායේ දුච්චරරිතන් චරි වචනයනුත්වර්දි කරලා මනසා දුච්චරතන් චරි මනසනුත් දොස්්චර්තය යෙදලා කායස් බේදා පරම්මරණාකාය බිඳීමෙන් මරණයෙන් මත්තේ පායන් දුග්ගතින් විිනි පාතන් නිරයන් උබජ්ජති. ඔන්නව කියන්න වූ නිරේගිහිල්ල උපදනවා අපය විිනිපාත දුද්ගති කියෙන ඔය නිරේගිලෝපතිනෝ. ආරෝගගේ මදත්වවා බික්හවේ අසුතවා පතුජන. ආරෝගේ මතද මත්වවෙච්චේ මේ අසුෘතුවත් පපුතත් ජන පුද්චල. යාලම එයාගැන කියන්නත් තියන්නේ අරකයෙන් දුෂ්චර්තයේ යෙදිලා වචනෙන් දුෂ්චරතය යෙදලා මනසිෙන් දුෂ්චර්තයේ යෙදලා සිතකය වචන තුනම දුෂ්චරතකන් කරලා හිටන් ෙහිල්ල කොහිද උපදින්න මරණින් මතේ හතරපයි ඒකයි කිය කියන්න. ජීවිතය මද මත්තෝවා බික්හවේ අසතුවා පපුදු්ජන ජීත මත මත්වවෙච් අස්ුෘතවත් පපුතත් ජනපුද්ජලලා.කායේන දුච්චරරි තන්චරත.

කායස්ස බෙදා පරම් මරණහය බිඳෙන් මරන මත්ත අපායන් දුග්ගතින් විනි පාතා නිරයන් ඔබ් අපය දුද්ගති නිරය කියන විනිපාත කියන මේ නිරයගල උපදිනවා යොබ්බන මද මත්තෝවා භික්හවේ බික්හු ඔන්න කියනෝ දැ මෙතැන ඉඳල මෙතෙක්කවේ සාමාන්‍ය මිනිස්සු ගැන මෙන්න කියනු භික්‍ෂුවකටත්ක ඇතිවන්න පුළුවන් යොබ්බන මද මතච භික්‍ෂක් ඉන්න පුළ සික්හම් පච්චක් කාය යයා මොකද කරන්නේ ශික්ෂාපද මේ මොන්නම කෙල්මල් මේ අපපේම කරන්න ෑහල ක්ෂාපත පැත්තකට දාල ීලේ පත්කට විසි කරලලා ත සීරු අරනෝ. හීනායවත්තති කෙලාව සසිවරු අරනවට සාාසරිකව යෙදිර වචන. හීන භාවයට වැටෙනෝ. උසස්තැනක ඉඳලා ඊීන භාවයටත් වැටනෝ. ආරෝග්‍ය මදමත්තවෝවා භික්හවේ බික්හු. ආරෝග මද මත ච් භික්‍ෂුන් ඉන්න පුළුව සික්කම් පච්චක් කාය ඒකොල්ලො ඒක මත්තුල මොකද කරන්නේ ඒ ක්ෂා පැත්තකට විස කරල දාල. ඊන යවත් ඊීන භාවයට පවැැටන සීරවාටනවා. ජීවිතය මද මත්වෝවා භික්වේ ික්හෝ. ජීවිත මද මත්ව ච්ච භික්ෂවක්න්න න ඇත් එහෙමරනවා. සික්කම් පච්චක්කායේ ඒය ශික්ෂාපද පැත්තකට දාල ීලේ විසි කරලා. ීන යත් කීන භාවයට පත්වන සීරුවරනවා. ව්‍යදී දම්මා චරා දම්මා. අදෝ මරණය දම්මිනෝ. යතා දම්මාද තාසන්තා ජිගුත් චන්තයේ පපුතුජ්ජන. අ්‍යාදී දම්මා ජාධම්මා. ්‍යධි ධර්මයනුත් ඒවගේම ජරා ධර්මයනොත්. අහෝ මරණ දම් තවද මරණ ධර්මයනුත් න මෙන මේ කරඩාතුර. යතා ධම්මාත තාසන්තා ඔන්නඒගන්නාව ධර්මයෙන් යුක්ත වූ. ජිගුත් චන්තයේ පතුජ්ජන. ප්‍රතජ්ජන පුද්ජලෝ ඔය කියන්න ධර්මයන්ගේ යුක්තු උද්ධවියන් දකරලා ඒකුල්ල පිළිකුල් කරන ඒගොල්න්නනම පිකුල්රන්නන ඒ ප්‍රතජ්ජයන්ගේ හැටියක් නැන් නැතැමේ පොදු ධර්මතාාවන්න එවනට ඒකොල පිළිකුල් කරනවා ය දැකලා අහන්චේතන් ජිගුත්චයන් මමත් ඒවැනි ඒ විදියට පිකුරල්ු කරන්න පටන්ගරන්න කරෙන මාත් ඒවන් දම සුපානීසු ඒවන් දම්ේ සුපානනිසු ටම තත්වයන්ට පත්වච්ච සත්වයන් කෙරින් මත් හෙම කරන්න සූදා නම නඕන එක සුදුසු නෑ නමේතං පතිරූ පස්සේ ඕ ඒක කිසිසේත්ම සුදුසු එකක් වෙන්නේ නෑ මම ඒවන් පවිහාරි ඕඒ ඔන්න විදිර කටයුතු කරන්න ගියොත්තහෙම එවැනි තත්ත්වන්ට ඒ ධර්මතාවන්ට යෝග්‍යවූ මම ඒගොල්ල දැකල මෙහම හිත නොන කවදරරි මත එ වන තත්වට යනය කනෙක්න ඒක මට සුදුසුවක් නෙමේ මට කල පෙන්නද යන ය සෝහන් ඒවන් විහරන්තෝ බන්න මේ විදියට හිතමය කල්පනා කරමින් මෙහ වාසය කරන්නඕ මට නත්වා ධම්ම නිරූපදින් ඕ නත්වා ධම්මන් නිරූපදින් උපදි රහිතවෝ මේ ධර්මය නින් නිවන් මගේ හොඳට අවබෝධ කර කන දැන කැන ආරෝගගේය ඔබ නස්මිංචය අරෝග මදයත් අර යඔබන මදයත් ජීවිත අස්මිංච ඒ මද ඕ ජීවිත මදයගෙන මෙෙනමේ කැන මද සබබේ මදය අභි බොස්මිින් සියලූම මදයන් මම මැඩ පැවැත්තුවා නෙක්කම් මේ දහ කේමතා අර නෙක්හම්මයට මේ සියල්ල ඇතරල දාල්ල ලබන ශේම භාාවේ තියෙනවනේ නිවණ තියෙනවනේ අන්නේ නිවන කේන්ද්‍රී කොටගැ මේ සියල්ලම මැඩපැවත්තු අමම. තස්සේ මේ අහු උත්සා හෝ ඕ ඒ සඳහා මට ඇතිවුණා උත්සාහයා. නිබ්බානං අභිපස්සතු ඕ මොකටද ඇතිවනේ නිවන්න අවබෝධ කර ගැනීම සඳහා මට දැඩි උත්සාහයක් ඇති වුණා. නාහම් භබ්බෝ ඒතරහි ඕ මම දැන් සුදුසුකල් ලබන්නේ නෑ මෙට මේකට මොකොටද කාමානී පති සේවිතු කාමයන් මිදීම සඳහා මම සුදුසුගල් ලබන්නන්නේෑ නිසා කාමයන්ගෙන් ඉවත්වීමටයි සියල් සිද්ධ කරන්නේ මේක මට සුදුස එකක් නෙමයි. අතිවත්වී භවිස්සාමී දෝට මම මේම ඉක්මෝලය අන්න ඕන බ්‍රහ්චරය පරායනෝති මොකත් දෙක එකම බ්‍රහ්ම චරාව පරායන කොට පිහිට කොටගෙන නිවන අර්මණු කරගෙන බ්‍රහ්ම චරියාව පහිට කොටගෙන නිවක්න අවබෝධය සඳහා මේ කටයුතුමම කරගෙන අන්න නේගෙන දැඩී අධිෂ්ඨානයක් ගත්තා කියලා ඔන්න ඔහොමයි මේ අධිෂ්ාය ඇතිකරගෙන තියන් එෙම ැතුව අහම්බෙං අර ඔබහන්සේ මෙ මත කලා වගේ අහම්බෙ එක පාට ලෙඩෙක් මහල්ලෙක් මේ මලමිනිියක් ඔොහොමදැකා ඕකත් ති හේතුවෙන් නැති ක ආරම්භකවසය හරි එෙමනක් කොච්චර ගැඹුරය ගැන කල්පනා කරලා තියෙනවත කියලා එ නෝනෑ එම නතු අහම්බෙ මේ දැකපය එකක් වෙන සයල්ල දමළකාල දිගුවයි කියෙන එක වෙන්න නෑ ඇත්තටව ඕන තර එහම දකින්න පුලුවන්න්න එනිසා දර්ග කාලයක්ේ පිළිබඳ බිම සල පරික්ෂා කල හොයිල බල තයෙනවාග එක අපිට පැදිව පයනවා. එතුට කෙනෙක් කොහොමද ගිහි ජීවිතය ඉන් දෙ එද්දී කඥාමාවධ කරගන්න ඒ බුද්ධිම සංවාදයක තමා විසින්ම ඇතුළතින් තමාත්තයකව සාකච්ඡා කල්ල කොහොමදේ සියල්ල මෙදිල නිවන දක්වා යන්න හිත දියුණු කරගන්නේ කෙනෙක මේකවේන. ඔන්නඔ ගමනයන්න හැමඳදිරාට වවාසන ශක්ති දිකිරයේ ැබේවාගේලා ප්‍රාතරගන්න හැමදරට තෙරවසන්න සන්න.